ආයුබෝවන්. ආදරෙන් පිළිගන්නවා සියලු දෙනාම. ඉතින් හැමෝම සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. අද අපි තවත් අලුත් දෙයක් ඉගෙන ගනිමු. ඔයා මේ වීඩියෝව අවසානියට එක්ම බලන්න. ලයික් කරලා ෂෙයා කරන්න අනිත් අයටත් බලලා ඉගෙන ගන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කළ එකතු වෙන දිගටම අපේ Fine and Tasty YouTube channel එකත් එක්ක. හොඳයි. අද අපි කරන්නේ මේ වගේ heart, taru heda, mal heda කම්බි වලට සවි කරලා කොහොමද හදලා ගන්න කියලා කේක් සරසන්න. පොඩි අයගේ කේක් වලට වගේම ලොකු අයගේ කේක් වලටත් මේ වගේ වයර් ටොපර්ස් අවශ්‍ය වෙනවා. ඒ වගේ දේවල් කේක් ලස්සන කරන්න අපිට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේවා හදාගන්නේ කොහොමද කියලා අපි අද බලමු. මේ සඳහා ෆොන්ඩන්ට්, ගම් පේස්ට්, පාච්මන්ට් වගේ කැමති අයිසින් වර්ගයක් තෝරගන්න අපිට පුළුවන්. අයිසින් එක තෝරගන්නකොට මේ ටොපර්ස් කොච්චර ශක්තිමත් වෙන්න ඕනද කියලා බලලා අයිසින් එක තෝරගන්න. කොද දුරගෙන යන කේක් නම් එහෙම නැත්නම් වැසි සහිත නම් වගේ සාමාන්‍ය ෆොන්ඩන්ට් අයිසින් වලින් මේ වගේ අයිස් නිර්මාණ කරද්දී ගොඩක් ශක්තිමත් වෙන්නේ නැහැ. ෆොන්ඩන්ට් වලින් ටොපර්ස් මේ වගේ හැදුවොත් වැස්ස තියෙන දවස් නම් මේ වැස්ස දවස් වලට ෆොන්ඩන්ට් එකේ තෙත ගතිය මත වෙනකොට ටොපර් එකේ පණ නැති ගතියක් එන්න පුළුවන්. ෆොන්ඩන්ට් නිර්මාණ ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා ගම් පේස්ට් හරි පාච්මන්ට් අයිසින් වලින් හරි මේ වගේ ටොපර්ස් හදන එක තරමක් දුරට හොඳයි ෆොන්ඩන්ට් වලට සාපේක්ෂව. ඒ වගේම ගම් පේස්ට් එහෙම නැත්නම් පාච්මන්ට් වලින් හදන ටොපර්ස් හොඳ ඝනකමකින් ශක්තිමත් ටොපර් එක හදාගන්න පුළුවන්. ෆොන්ඩන්ට් එක වගේ තරමක් බුරුල් වෙන්නේ නැහැ ටොපර් එක හැදුවට පස්සේ. ඉතින් ෆොන්ඩන්ට් වලින් හදන්න පුළුවන් දවසක් දෙකක් ඇතුළත අපි භාවිත කරනවා නම් ඒ වගේම වැස්ස නැත්නම් මේ වගේ ටොපර්ස් හදද්දි. හරි. ඉතින් මේ සඳහා ඔයාට අවශ්‍ය හැඩ වලින් කටර්ස් ඕනේ මෙන්න මේ වගේ. කටස් නැත්තම් ගණකම් කාඩ්බෝඩ් කොටසකින් හැඩ කපලා අයිසින් එකට තියලා කපා ගන්න පුළුවන්. මම මේ වගේ හාට් හැඩ සහ තරු හැඩ හදලා පෙන්නන්නම් කම්බි වලට සවි කරන විදිය. මම මෙතන ගම් පේස්ට් වලින් තමයි හදන්නේ. ඒ වගේම මට අවශ්‍ය උසකින් මේ වගේ කම්බි අවශ්‍ය වෙනවා. කැමතිනම් මේ වගේ බාබකියු ස්ටික් එහෙම නැත්නම් නෝමල් ටූත් පික් උනත් යොදා ගන්න පුළුවන් නිර්මාණ කටයුතු වලදී. කම්බි ගණිත හීනිම කම්බි එහෙම නැත්නම් ඊට ඩ ටිකක් මහත මල් කම්බි යොදා ගන්න ඔයාට අවශ්‍ය ඝනකමකින් ඒ කියන්නේ කම්බියේ හයිය ඔයාට අවශ්‍ය විදිහට තෝරගන්න. දැන් මම මේ විදිහට අයිසින් තුනී කරලා මේ විදිහට තරු හැඩ කපා ගන්නවා. ඔයා කේක් එකට ගැලපෙන පාටවල් වලින් කැමති පාටවල් වලින් මේ දේවල් හදා ගන්න පුළුවන්. ගොඩක්ම තුනී කරන්නත් එපා. ඊට පස්සේ කම්බියේ කෙළවරට වතුර එහෙම නැත්නම් එඩිබල් ග්ලූ ටිකක් ගාලා මේ විදිහට හිමින් සැරේ තරුව ඇතුළට කම්බිය රිංගවන්න ඕනේ. රිංගවද්දී දෙපසින් කම්බිය නොපෙනෙන විදිහට හිමින් සැරේ කම්බිය මේ තරුව මැදින් හිමින් කරකවමින් ඇතුළු කරන්න. කම්බිය ටික ටික කරකවමින් ඇතුළු කරනකොට පරිස්සම නිර්මාණයට හානියක් නොවන විදිහට කම්බිය සවි කරගන්න පුළුවන්. මේ විදිහට හදපු කම්බි නිර්මාණ වේලෙන්න තියන්න හොඳින්. එතකොට කම්බියට හොඳින් මේ නිර්මාණයේ ඇලවිලා සවි වෙලා තියෙනවා. වීඩියෝ එක අවසානය වෙනතෙක් බලන්න අපි මේ තරුව කොහොමද ඩස්ට් කරන්න කියලා පැහැදිලි කරලා දෙනවා.
දැන් මේ විදිහට තුනී කරගත්ත අයසින් එකේ මම හાર્ට් හැඩයක් කපලා කලින් වගේම එඩිබල් ග්ලූ ටිකක් ගාලා මේ විදිහට කරකවමින් කම්බිය මැදින් රිංගව ගන්නවා. කම්බිය ටිකක් දාලා නවත්තන්න එපා. මේ හැම ටොප් එකකම කම්බිය උඩටම ඇතුළු කරන්න. වැඩිපුර ප්‍රමාණයක් නිර්මාණයේ කම්බිය ඇතුළු වෙලා තියෙන්න ඕනේ. නැත්නම් නිර්මාණ කෙලින් නැතුව පැතිවලට බර වෙලා කැඩිලා යන්න පුළුවන්. ෆොන්ඩන්ට් වලින් එහෙම හදනකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා කම්බිය උඩටම ඇතුළු කරන්න. ඒ වගේම ෆොන්ඩන්ට් ගන්නවා නම් තයිලෝ පවුඩර් ටිකක් දාලා තවත් ෆොන්ඩන්ට් එක ශක්තිමත් කරගෙන හොඳින් ෆොන්ඩන්ට් අයිසින් එක හදාගෙන මේ වගේ නිර්මාණ කටයුතු සඳහා යොදා ගන්න. ඔය ටූත්පික් භාවිත කරනවා නම් ටූත්පික් එක රිංගවන්න පුළුවන්. ඝනකමකට තමයි අපි හැඩ කපා ගන්න අවශ්‍ය අයිසින් ටික තුනී කරලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ටූත්පික් එක එහෙම නැත්නම් කම්බිය අයිසින් බෝලයක් ඇතුළට රිංගලා මැද අතින් තද නොකර, කියන්නේ මැදට වැඩි තදක් දැනෙන්න තියෙන්න තුනී කරලා දෙපසින් ටිකක් අත තද කරලා තුනී කරමින් වටේ තුනී කරලා හොඳට ඊළඟට හැඩේ කපා ගන්න. කම්බිය හරි ටූත්පික් එක හරි අවසානේ වෙන තැන ඉඳන් පහළට තමයි අපි හැඩේ තියලා කපන්න ඕනේ. එතකොට කම්බියේ වැඩි කොටස අහු වෙන්නේ නැහැ හැඩේට. කම්බියේ උඩ සිට පහළට කැපුවාම අවශ්‍ය තරමට යට කොටස අපිට කපලා ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒ වගේම කම්බිය අවසානයේ ටිකක් අතින් තද කරලා අයිසින් ටික කම්බියට සෙට් කරගන්න. එතකොට එහෙට මෙහෙට නොවි සීල් වෙනවා අපි හදාගන්න නිර්මාණය. කපාගත් නිර්මාණ අපි ඩස්ට් කරමු. මෙතන තියෙනවා නන් එඩිබල්, ඒ කියන්නේ ආහාරයට ගන්න බැරි ගෝල්ඩ් සහ සිල්වර් ඩස්ට්. මේ තියෙන්නේ එඩිබල්, ඒ කියන්නේ ආහාරයට ගන්න පුළුවන් ඩස්ට් එක. ඔයා කේක් වලට ගන්නවා නම් එඩිබල් ඩස්ට් එක ගන්න පුළුවන්. ඩමි එහෙම නැත්නම් ආහාරයට නොගන්නේ වට නම් අපිට නන් එඩිබල් ඩස්ට් එක භාවිත කරන්න පුළුවන්. මේ වගේ ඩස්ට් වලට කේක් බඩු ගන්න කඩවල් වල මිලදී ගන්න තියෙනවා. දැන් මේ ඩස්ට් එක ටිකක් අරගෙන මේ විදිහට පොඩි පෙන්සලක් ආධාරයෙන් අපි හදාගත්ත වයට් ස්ටා හાર્ට් ටොපර්ස් වල මේ විදිහට ගා ගන්න. දෙපැත්තටම මේ විදිහට ගා ගන්න ඕනේ. ඒ වගේම ඔයාලට කැමති විදිහට මේ විදිහට මල් හදා ගන්න පුළුවන්, එහෙම නැත්නම් වලාකුළු හැඩ හදා ගන්න පුළුවන්, මේ විදිහට අකුරු කපා ගන්න පුළුවන්, විවිධ නම් කපා ගන්න පුළුවන්, ඔයාලට කැමති විදිහකට නිර්මාණ කර ගන්න පුළුවන් මේ විදිහට කම්බි වලට සවි කරලා. ඔයාලට පේනවා ඇති සිල්වර් සහ ගෝල්ඩ් ඩස්ට් දෙකම මේ විදිහට හැඩවල ගා ගන්නවා. ඔයාලට කැමති වර්ණ මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔයාලට සුදු පාට අයිසින් වලින් හදලා මේ විදිහට ඩස්ට් කරන්න පුළුවන්. වෙන වර්ණයකින් හරි ඔයාලට ඩස්ට් යොදාගෙන මේ විදිහට සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අද අපි හදපු කම්බියදු ටොපර්ස් ටික. ගෝල්ඩ් සහ සිල්වර් ඩස්ට් කරලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ඕනෑම හැඩයක්, මම කලින් සඳහන් කළා වගේ අවශ්‍ය කුමන හෝ හැඩයක් අකුරු කම්බිවල සවි කරලා කපාගෙන මේ විදිහට කේක් ලස්සන කරගන්න.
මෙතුලින් අදහස් අරගෙන තවත් ලස්සන නිර්මාණ කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම නිරෝගී සුබ දවසක්. ආයුබෝවන්.